මැදකොළඹ අපි ඔක්කොම ජීවත් වෙන්නේ බය නැති රටක. ඒත් අපි මතක තියාගන්න ඕනේ අවුරුදු 6-7කට ඉස්සෙල්ලා 500ක් 600ක් කොම්පඤ්ඤ වීදියෙන් පන්නලා දැම්මා. ඔව් ඇපල් වත්තෙන් පන්නලා දැම්මා. ඉතින් රිටර්න් එක දෙන්න. ඒ නිසා අද එහෙම වාතාවරණයක් නැහැ. එදා බැලුවා මැදකොළඹ මේ ජනතාව ඉවත් කරන්න. ඉවත් කළා මැදකොළඹ ජනගහනය අඩු කරන්න. අන්න ඒක මතක තියාගන්න කියලා මං කියන්න කැමතියි. අද මැදකොළඹ එහෙම නෙමෙයි. අද මැදකොළඹ සාමේ තියෙනවා. මං හිතන්නේ 1500ක් 2000ක් විතර යලි පදිංචි කරලා තියෙනවා. අනාගතේ මීටත් වඩා නිවාස හදන යලිත් පදිංචි කරවන්න යනවා. අන්න ඒ වැඩ කටයුතු තමයි අපි කරන්න කියලා මං විශේෂයෙන් මතක් කරන්න කැමතියි. අපේ සැලැස්මano ඊළඟ අවුරුදු 5 10 තමයි ශාලම දිනුවේ මැදකොළඹට එන්නේ. පටු විදියට බලලා කවදාවත් අපේ රට ජාති ආගම ආරක්ෂා කරන්නට බෑ. බොරුවට කතා කරන වීරත්වය ගැන. ඒ වීරත්වය නෙමෙයි, ඒ කුරිරුත්වය, ඒ හිංසනය. ඒ අය බොහොම ආසයි රටේ ජනතාවට වද දෙන්න. මං අහන්න කැමතියි තමුන්නාන්සලාට. මේ රටේ වද දෙන යුගයක්, හිංසාකාරී යුගයක් නිර්මාණය කරන්නට ඔබලා නැවතත් වරක් කැමැතිද? අපි මේ ලබාගත්තු නිදහස අපි ශක්තිමත් කරන්නට ඕන. අපේ රටේ ජාතික ආරක්ෂාවට අනතුරක් එල්ල වෙනකොට ඒවට විරුද්ධව තීන්දුව తీරන ගන්නට අපි කෙලින් ඉන්නවා. අපිට හොඳ කොද්දක් තිබෙනවා. අපි අනිවාර්යෙන්ම මේ රටේ ජනතාවට කියන්න කැමතියි මේ මැදකොළම ඉඳගෙන ජාති ආගම් ભેදේ අපි බලන්නේ. මේ රට තුල තිබෙනවා නම් යම්කිසි ත්‍රස්තවාදයක්, ඒ ත්‍රස්තවාදය අපි විනාශ කරනවායි කියලා මේ මැදකොළම ඉඳගෙන මම කියන්න කැමතියි. සිංහල බෞද්ධකමට මුල් තැන දීලා අනෙකුත් හැම ජාතියක්ම ආරක්ෂා කරලා, හැම ආගමක්ම ආරක්ෂා කරලා, සමගියෙන් සමාදානෙන් මිත්‍රශීලීත්වෙන් අපි ඉදිරියට යන්නට ඕන. ඒක තමයි රණසිංහ ප්‍රේමදාසගේ ප්‍රතිපත්තිය. ඒක තමයි සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්තිය කියලා මම තමුන්නාන්සේලාට ප්‍රකාශ කරනවා. අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ ඒගොල්ලන්ගේ තේමාව යන්නේ ජාතිවාදී විතරක් නෙමෙයි, ආගම්වාදිය විකුරන්න. ඒ ආගම්වාදිය තුලින් ඒගොල්ලෝ හිතනවා අසමිකතාවයක් ඇති කරනවා. ඒක තුලින් බහුතරය මේකෙන් ජයග්‍රහණය කරනවා කියන එක. එක්සත් ජාතික පක්ෂය සහ පෙරමුණ අපේ වෙනස තමයි ඒ සමගිතාවය ඇති කරන එක. අප රටේ ජාතිවාදී ආගම්වාදී අවස්සන්න බෑ. අපිට පුළුවන් වුණා ඒක ජයග්‍රහණය කරන්න. ඒ තියෙන සම්පත තමයි අද රටේම අපි ඉදිරිපත් කර ඉදිරියට ගෙනියන්න හදන්නේ. මේ තරම් වැඩ කරපු ආණ්ඩුවක් නෑ සහෝදර මතක තියාගන්න. මේ තරම් දුප්පතුන්ට වැඩ කරපු ආණ්ඩුවක් නෑ. අන්නේ දුප්පතුන්ට වැඩ කරපු ආණ්ඩුව අන්තිමට දුප්පතාගේ මිනිහෙක්ව අපි ජනාධිපති මන්දිරයට යවන්න අවසාන තීන්දුව ගත්ත සහෝදරනි මතක තියාගන්න. දුප්පත්කම නැති කිරීම දුප්පතුන්ට සේවය කිරීමයි. ඒකෙන් හින්දායි අවසානයේදී අපි සජිත් ප්‍රේමදාසව තමුන්නාසයට දන් දුන්නේ. සහෝදරනි මතක තියාගන්න. මේ රටේ දුප්පත් පන්තියට තවත් වැඩ කරන්නට.